අයිබෝන් සුපුරුදු පරිදි උපයකතු වෙලා ඉන්නේ සිකුරාදා සැඳැණියමත් සමගින් මේ මාසේ ලබන කොට වෙන විශේෂත්වයක් තමයි අපේ පරිසරය පුදුමාකාර විදිහට විචිත්‍රත්වයකට පත් වෙනවා විශේෂයෙන්ම පරිසරයේ එසේ විචිත්‍රත්වයට පත් වෙනා වගේම ඔබට දකින්න ලැබෙන අදාසි අපේ මැදිරියත් සුවිශේෂී මුහුණුවරක් අරගෙන තිබෙනවා ඔබට දකින්න පුළුවන් මල් පිපිලා ඒ වගේම හොඳට වෙසක් කූඩු දර්ශනය වෙලා තිබෙනවා මේ මාසය ගැන කල්පනා කරනකොට ලෝකවාසී සියලුම දෙනාට වැදගත් මාසයක් විශේෂයෙන්ම ලෝකවාසී සියලුම බෞද්ධයන්ට වෙසක් මාසය ඉතාමත්ම වැදගත්. තව දවස් දෙකකින් හරියටම ලෝකවාසී සියලු දෙනාත් සමග අපි විශේෂයෙන්ම ශ්‍රී ලාංකික බෞද්ධයනුත් වෙසක් පොහෝ දිනේ සමරන්ට සූදානම් වෙලා තිබෙනවා. ඒ වගේම සිකුරාදා සැඳැණීමේ අපිත් අද දවසේ අපගේ හෝරා දෙකම වෙන් කළ තිබෙනේ වෙසක් උත්සවය නිමිත්තෙන් එක්තරා සුවිශේෂී මාතෘකාවක් ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහායි. පරිසරයේ වෙනස් වෙලා තිනා වගේ මද්දවසෙත් අපෙත් එක්ක අලුත් මුහුණක් එකතු වෙලා සිටිනවා. ඔහු තමයි තරිඳු වීරසිංහ. අයිබෝන් තරිඳු. අයිබෝන් චලනි. ඔව් චලනි කලින් කිව්වා වගේ අපේ ප්‍රේක්ෂක හිතතුන් දකින්න ඇති මැදිරියේ සිදුවී තිබෙන පුංචි පුංචි වෙනස්කම්. ඒ වගේම චලනි අද වැඩසටහනට මමත් අලුත්. මේ මැදිරියේ සිදුවී තිබෙන පුංචි පුංචි වෙනස්කම් වගේම චලනි කලින් කිව්වා වගේ අද වැඩසටහනේ අන්තර්ගතයේ පුංචි වෙනසක් ඔබ දකී. ඉතින් මේ අන්තර්ගතය ගැන කතා කරන්නට කලින් මා කැමති පිළිගන්නට වෙනදා වගේම සුපුරුදු ලෙසින් සිකුරාදා සැඳෑනිම්නයත් සමගින් එකතු වෙන ජාතික අධ්‍යාපන ආයතනයේ සෞන්දර්ය අධ්‍යක්ෂ විශාරද සුදත් සමරසිංහ මහතා ආයුබෝවන් සුදත් සමරසිංහ මහතා ඒ වගේම මේ සුන්දර දෙහෝරාව සංගීතයෙන් නහවන්නට ඔබට ගී මිහිරගෙන එන්නට අපගේ වාද්‍ය කණ්ඩායම සූදානම් මලිත් අනුරාධ මහතා තබ්ලා වාදනයෙන් ඒ වගේම රංජන් උඳුගොඩ මහතා කීබෝඩ් වාදනයෙන් ඒ වගේම කිත්සුළු වික්‍රමසිංහ මහතා ගිටාර් වාදනයෙන් අපි ඔබ සියලු දෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්න වැඩසටහනට. ඔව් සුදත් සමරසිංහ මහත්මයා අපි ආරම්භයෙන් ප්‍රකාශ කරා ඔබතුමා ගීතයකුත් ගායනා කරා අද වැඩසටහන වෙනදා වැඩසටහනට වැඩිය විශේෂත්වයක් දක්වනවා. අපි ඔබතුමාගෙම දැනගන්න කැමැති අද ඔබතුමා සිදු කරන්න බලාපොරොත්තු වෙන විශේෂත්වය කුමක්ද කෙනෙක්? චලන ඉතින් දැන් අපේ රසිකයින්ට ප්‍රේක්ෂකයින්ට කිව්වනේ ඒ වගේම මේගොල්ලන්ට දැසට පෙනෙනවනේ මේ තියෙන වෙනස. මම ආරම්භයේ ගායනා කළේ චලනේ ගීතයක් නෙමෙයි ඒවට අපි කියන්නේ කවි කියලා. දැන් අද අපි මේ වැඩසටහන ඇත්ත වශයෙන්ම මේ මුළු හෝරා දෙකම එක දිගට යන්නට බලාපොරොත්තු වෙන්නේ වෙසක් උත්සවයේ දැන් තව දින දෙකකින් උදා වෙද්දී මේ වෙසක් උත්සවය එක්ක තියෙන එක්තරා වටිනාම අංගයක් තමයි බැති ගීය. එතකොට ඒ කියන්නේ අපේ හදවත්වල නැගෙන්නා වූ භක්තිය අපි ප්‍රකාශ කරන්නට මල් පහන් පූජා කරනවා. එතකොට තව තව මේ කූඩු හදනවා මේ හදලා තියෙනා වගේ මීටතර ලස්සන දේවල් රටවටිය විදහාම් දකින්න හම්බේ. ඒව හදනවා ඊට අමතරව අපි අපේ හදවත්වල නැගෙන භක්තිපූර්ණ හැඟීම් අපි ගැයුමෙන් ඉදිරිපත් කරනවා. එතකොට අපිට මේ සම්බන්ධව බලනකොට ඉස්සරම අපේ මුල්ම ශ්‍රී ලාංකිකයින් මුල් කාලේ ඒ අයට ගීත තිබුණේ නැහෙනේ. ඒ අය තමන්ගේ හදවතේ නැගෙන මේ භක්තිපූර්ණ හැඟීම් අදහස් ප්‍රකාශ කළේ කවියෙන්. එතකොට මා මේ ගායනා කළ කවිය අපට හමුවන්නේ අපේ ජන සංගීතයේ අපි හොයාගෙන යනකොට අපේ මුල් කාලවල අපිට තිබුණු කවි ගැමි කවි අතරේ බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන ඉන්නයි තුන් සරණේ අදහාගෙන. ඉතින් තුන් සරණේ අදහාගෙන ඉන්න ජාතියක් විදිහට තමයි සිංහල ජාතිය සිංහල බෞද්ධ ජාතිය අපි හඳුනාගන්නේ. නමුත් මේ තුන් සරණේ කොයිතරම් දුරට අදහාගෙන ජීවිත එදා මෙදා තුර ගෙන ගියාද ඒ ගීත එහෙම ගෙන යන්න අපේ සංගීතයේ කොයිතරම් දුරට දායක වුණාද කියලා අද අපි කතා කරමු. බුද්ධං සරණේ සිරස දරාගෙන කියනවා වගේම මේ වගේ කවි අතරට වැටෙන තවත් එක්තරා කවියක් මම ගායනා සංඝං සරණයි
විදිහට ගායනා කරනකොට මට හිතෙන්නේ දැන් අපි තුන්සරණ ගීතයක් ගායනා කවියක් ගායනා කරා දැන් අපේ බෞද්ධ කියන්නේ සිංහල සංස්කෘතිය තුළ ගැමි ජනතාව ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහාත් මේ බෞද්ධ දර්ශනය මිශ්‍ර විච්ඡ කවි භාවිත කරා නේද නිතරම ඔව් ඒ අපි බැලුවතින් ඔවුන්ගේ ජීවන වෘත්තියක දැන් ඉර දෙවියන්ගේ ඉර ගල ගාවා සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා කියලා සමහර වෙලාවට මේ ගොයන් කැපුමේදී භාවිත කළා ඊළඟට අපි කියමුකෝ කිසියම් ක්‍රීඩාවක් කරන්න ගියාම ක්‍රීඩාවට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයෙන් අවසර ඉල්ලලා තමයි ක්‍රීඩාව කරන්නේ එතකොට මේ දැන් මං ගායනා කරපු කවිය මං හිතන්නේ අහනකොට අපේ ප්‍රේක්ෂකයින්ට අපේ රසිකයින්ට මතකෙර නැගිනව ඇත්තේ මේ වෙසක් මාසයේ උදා වෙන්නේ ඊට පෙර ආතුව අපේ රටේ තෙමසක් විතර ගත වෙන කාලය තුල ශ්‍රීපාද වන්දනාව සිද්ධ වෙනවා දැන් අපි ආදිකාලීන අපේ ශ්‍රී ලාංකික ජනතාව ගැන බැලුවොත් ඒ අයට දැන් වාගේ මෙච්චර දියුණු රටක් නොවන කාලේ ඒ අයට තිබුණු ඊටාම ඉහළම වන්දනාමාන කිරීමේ ස්ථානය තමයි ශ්‍රීපාදේ ඊළඟට අනුරාධපුරයේ පොළොන්නරුව මේ වගේ තිස්සමහරා මේ වගේ විවිධ රටේ තැන් නාගදීපේ මේ වගේ තැන්වලට සෝමාවතිය මේවට යන්න ඒ කාලේ දැන් වාගේ මේ පහසුකම් නැතිබුණු කාලේ මේ අය ගෙවල් වල තම තමන්ගේ තියෙන බඩු බාහිර ආදී එහෙම නැත්නම් තමන්ගේ දේපල සියල්ල පිළිබඳව උරුමකම් ලියා කියලා තමයිලු මේ ඒ කාලේ ගියේ ඒ යනකොට ඉතින් නිරන්තර තුන්සරණේ ගායනා කරමින් යන්නේ තුන්සරණේ සිහිපත් කරමින් යන්නේ ගිහිල්ලා නිරුපද්‍රිතව අපහු ගෙදරට එන්න අවකාශ ලැබේවා කියන පැතුම හදවතේ තියාගෙන ඉතින් ඒ අවස්ථාවල් වල ගයපු මේ මේ තුන්සරණේ කවි මං හිතන්නේ අපේ අපිට මුලින්ම බෞද්ධය විදිහට අපේ ජනතාවගේ හදවත තුළ නැගිච්ච මේ භක්තිය බුදු දහම කෙරෙහි ඇති වූ භක්තිය විශ්වාසය මේව ප්‍රකාශ කරන්න ගැයුණු කවි විදිහට තමයි අපට හමු වෙන්නේ මං හිතන්නේ චාලනී සුදත් සමසිංහ මහත්මයා මේ තාමත් වැදගත් සහ හරවත් පූර්විකාවක් අපට ලබා දුන්නා දැන් අර ඔය සිරිපාද එහෙම යනකොට කියනවනේ දැන් සිරිපාදේ දැන් වාගේ බොහොම ඉක්මනින් කන්ද මුලට ළඟා වෙලා වාහන නවත්තලා යන්න පුළුවන්කම තිබුණේ නැහැ අරේ රත්නපාරේ එහෙම යනකොට දවස් ගණන් ගත වෙනවා කියනවනේ අපව ගිහිල්ලා එන්න එතකොට දවස් දැන් උදේ නගින්න පටන් ගත්තාම දවාල හැන්දෑව රාත්‍රිය වෙලා ආපස්සට එන්නේ එතකොට කිව්වේ මේ වගේ මේ පෙර යාම බුද්දා පොලිසිය ආරක්ෂක අන්තවල වීර සෙබල පිරිසත් අපේ ජනාධිපතිතුමා ඇතුළු රටට සාමය ඇති කිරීම සඳහා ඇපවෙන